Tại em lấy lên nhà chị em lấy em lấy cái này này mà chị lấy mà nghe mẹ ấp phải em lấy lấy hình lại là từ nhất nếu lại một mấy một ba lên tại nên nhất như em lấy vậy thì nếu như là từ là nhận được hàng nhất là từ này thì là từ là nhận được rồi රෝසිගේ තියෙන අර ආත්ම ශක්තිය කියන එක මම හොඳට දැකලා තියෙනවා. සාමාන්‍ය ජීවිතේ අපි ඉන්නවට වඩා ගොඩාක් සතුටින් රෝසි ඉන්නවා. රෝසි සෑහෙන්න මිනිකූප ලවගෙන ඔබයි කැමරා මිලදී ගත්තේ කොතනින්ද? කැමරා එල්කේ එකෙන් නංගි කැමරා එල්කේ එකෙන් සුඳුර දකුණු ආසියාවේ ලොකුම කැමරා මාකට් එක එක්ක ෂොප් එකට නැත්තම් වෙබ් එකට camera.lk.com ආයුබෝවන් කියලා පිළිගන්නවා සියලු දෙනාටම. කොරෝනාත් එක්ක තමන්ගේ ජීවිතේ වැටුණු මිනිස්සු දහස් ගාණක් ඉන්නවා. ඒ විතරක් නෙවෙයි කොරෝනාත් එක්ක හෙට මම මොකද කරන්න කියලා තමන්ගේ බලාපොරොත්තු හැමදේම සුන් වෙලා ගිය මිනිස්සු ඉන්නවා. හැබැයි ඒ අතරේ ඉපදුණු දවස් ඉඳන් තමන්ගේ ජීවිත අපහසුතාවත් එක්ක අද වෙනකොට තමන්ව විශ්වාස කරලා ලස්සන ජීවිතය ගත කරන හර විනෝදගාමී චරිතයක් එක තමා මම කතා කරන්න යන්නේ. ඒ වගේම ඇය මේ ආසන්න කාලේ රටේ ගොඩක් දෙනා අතර කතා බහ වුණා. ඒ තමා රෝසි උඩුමුල්ල. අයිබෝන්. අයිබෝන්. කියනකො නම මගේ නම යුනි රෝෂිනි. රෝෂිනි. අන්ත රෝස් කියලා කතා කරන්න කත්තේ නේ. අර රෝසි කියලා තමයි හැමෝම කතා කරන්නේ. ඉතින් අපිත් ඒ ආදරේටම රෝසි කියලා කතා බහ පටන් ගමු. රෝසි මට කියන්නකො මේ අපි ෆොටෝ ෂූට් එක ගැන පස්සේ කතා කරමු. ඊට කලින් ඔබ කවුද සහ ඔබ කොහොමද මේ අඩියෙන් අඩිය හැදීගෙන මේ එන ඔබේ ගමන? මම කොයිකාරි නම්ම කියන්නේ ශාරීරිකව කොල්ලේ නැහැ හරි. එතකොට දැන් ඒ ශාරීරික ආබාධව ඉපදුනත් ඔබේ හිත හරි හයයිනේ. මම දැක්ක මේ ඔබ ගැන තියෙන ලිපියක කියනවා මේ ඔබ ජීවත් කරවන්න බෑ කියලා මුලින් කියනවා. පොඩ කතා කරමු. මම අල්ලම කුලපයි ඔබ
එතකොට අම්ම එවැනිම කෝල් එල්ල කියලා මෙහෙම කියනවා අපි තව අවස්ථාවක් නැන්නේ ඩොක්ටර් කියලා. ඉස්සේ ඉත පහුවෙන්න ඉලක් නියන්නේ අම්මල මොබාලේ එවල ඩොක්ටර් කතා එල්ල ඉලක් කියනවා පහුවෙන්න මෙට ඉන්න මම බලන්නම් කියලා. ඉස්සේ ඉහිල්ල අම්ම එල්ල කියනවා ඩොක්ටර් ඇලෝ කියලා අම්ම මේ මොබාලේ ආයෙම කරන්න කියලා. හරි, ඒත් එක්ක අර බෑකිපු දේවල් තමන්ගේ අම්මගේ ආදර ඉස්සරහා වෛද්‍ය විද්‍යාවත් පැරදුනා. හරි, ඒ අම්මගේ ආදරෙත් එක්ක අඩියෙන් අඩිය ආපු මේ රෝසි මොන වගේ ප්‍රශ්න වලද ඊට පස්සේ මුහුණ දෙන්න පටන් ගන්න? මැලුලේ ලොලුලේ වෙනස් අවුදා ඉක්වා සහ ඒවගේම ලොකු ආදරය උච්චික්වා ඒ කාලෙම හිත හයියයිද ඒ පුංචි වයසෙම අඩපු වෙලාවල් නැද්ද? හොයනවා සහ කතා කරනවා ඒ අපට වෙලා මම යනවා කියන්නේ සහ අනිත් ළමයි මේ වෙනස් අල්ලා එතකොට රෝස් මේ කොහොමද අධ්‍යාපනය ඉස්සරහට කරගෙන යනවද? මම ඕලෙවල් යනවා. ඊට පස්සේ ඒ ලෙවලුන් යනවා. හරි, එතකොට දැන් මේ රොස් දැන් ගොඩක් දෙනා කියනවා මට මේ දේ නෑ මේ දේ නෑ මට ජීවත් වෙන්න විදිහක් නැහැ මට හරි ප්‍රශ්න. හැබැයි එහෙම මිනිස්සු කියනකොට තමන්ට තියෙන පුංචිම දේවල් හරි යොදාගෙන තමන්ගේ හිතේ තියෙන උත්සාහයත් එක්ක රොස් තමන්ගේ ජීවිතය ඉස්සරහට අරගෙන යනවා. මේ දැන් ශාරීරික අපහසුකම් තමන්ගේ අනාගතයට බලපානවනේ. ඒක කොහොමද තමන්ව මැඩපවත්ව ගන්න? කවදාරි තමන්ගේ ඒ ටාගට් වලට යන්න බලාපොරොත්තු තියාගෙන වැඩ කරනවා. හරි, ඉතින් මේ ඉතින් මමත් ඔබෙන් ඉල්ලීමක් කරනවා මොනම විදිහෝ කේක් එකක් හදා ගන්න ඕන නම් අපේ රෝස්ට කතා කරන්න
හරි ලස්සන නිම කරලා දෙනවා. මං හිතන්නේ අනිවාර්යෙන්ම ඔබ කළ යුතු දෙයක් ඔබට අවශ්‍ය මං තිබුත් උපන්දිනයකට ඕනම දෙයකට අනිවාර්යෙන් රෝස්ට කතා කරන්න. මං හිතනවා ලංකාවේ දැනෙන්න තේරෙන මිනිස්සු ඉන්නවා අනිවාර්යෙන් රෝස් ගැන කතා කරයි, රෝස් ගැන ලියයි කියලා. රෝස් පුංචි දෙයක් අහන්න කැමතියි. මේ ඔබගේ කතාවත් එක්ක මම දැන් වැඩක් කරනවා කියලා අපි හිතමුකෝ, පොඩි මොටිවේට් එකක් ගන්න මේක බලනවා කියලා. ඔන්න මොකක්ද දෙන්න තියෙන උපදේශය ඔබ? තමන් හැම දෙයකටම මුල. හරි, එතකොට දැන් ඒ ජීවිත කතාව පැත්තකින් තියමුකෝ. හැබැයි මේ රෝස් අලුත් වැඩක් කරලා තිබ්බා. මම දැක්ක මේ ලස්සන ෆොටෝ ටිකක් ෂෙයා වෙනවා සමාජ ජාලවල. මොකක්ද ඒ කතාව? හරි, ඉතින් අපි අර හැම දෙයක් කියනවා ජීවිත සමහර තැන්වල අපිත් එක්ක අපේ ජීවිත කඩීමක් කර ඉස්සරහට දාන්න අපේ යාළුවෝ කියලා. මම හිතන්නේ රෝසිගේ ඒ දෙයට යාළුවෝ ගොඩක් උදව් වුණා. ආරොත් මේ කතාව අපි දැන් අර ගොඩ වෙලාව කියන නිසා අධික කතාවක් වෙන්න ඕනේ නැහැ. මට කියන්නකෝ ප්‍රශ්න එනවා ජීවිතේට. ආපු හැම ප්‍රශ්නයකට ලස්සන උත්තර දුන්නා. ලස්සන උත්තර හෙව්වා. තවත් ප්‍රශ්නයි. බය නැහැ ජීවිතේට. දැන් බය නැහැ ජීවිතේට. හිතුනද මේ සීසන සාගන් ඉදලා නැද්ද? හරි, එතකොට ඔන්න අපේ ජීවිතේට එන සමහර ප්‍රශ්න තියෙනවා. හැබැයි රෝස්ට තියෙන ප්‍රශ්නත් එක්ක අපිට තියෙන දේවල් ප්‍රශ්න වේ හින්දා ඉක්මනින් ජීවිතේ වෙනස් කරගන්න, ජීවිතේ අලුත් පාරක් හොයාගන්න අනිවාර්යෙන් මං හිතන්නේ පටන් ගන්න. මට මේ දේ නෑ කියන එක නවත්තන්න. ඒ වගේම මම පුංචි ඉල්ලීමක් ඉල්ලනවා. අදින් පස්සේ ඔබට කේක් එකක් අවශ්‍ය නම් කොමන හෝ විදිහේ නිර්මාණ කරගන්න පුළුවන්. දැම්ම කතා කරන රෝස්ට යට එක ෆෝන් නම්බර් එක දානවා. කතා කරන රෝස්ට මං හිතන්නේ ඔබට ලස්සන විදිහේ අවසානයක් බලාගන්න පුළුවන් වෙයි. ඉතින් බොහොම ස්තුතියි අපිත් ඒ කතා බහට එකතු වුණාට කාර්ය බහුල කාලයක්. ඉතින් මේ කතා බහ ගැන මොකද හිතන්නේ? ඒ වගේම ඔබට මේ ජීවිත කාලය තුළ උදව් කරපු මිනිස්සු ඇති. අපි ඒ ගැන පොඩ්ඩක් මතක් කරමු. හරි, බොහොම ස්තුතියි. ඉතින් රටම කතා වුණු රටම ෂෙයා කරන ඒ ලස්සන ෆොටෝ පෙළ මේ තමන්ගේ හැට අවශ්‍ය කරගන්නේ. අපි අහලා බලමු ඔහුගෙන් කොහොමද රෝස්ව විශ්වාස කරලා මේ වැඩේ කරේ, සහ රෝස්ට වැඩේ කරන්න පුළුවන් වුණාද, ලේසි වුණාද අපි අහලා බලමු ඒ ෆොටෝ ෂූට් එක ගැන. අයිබෝන්. නම? මම බාතිය දිල්ෂාන්. බාතිය දිල්ෂාන්. බාතිය, මේ රෝස්ව මේ වැඩේට තෝරගන්න අපිට අදහසින්?
රෝසි තෝරගත්ත කියන්නේ ඇත්තටම රෝසි මගේ ඉස්කෝලේ යන කාලේ ඉඳන් යාළුවෙක්. මම දැන් 2009 10 ඉඳන් වගේම මගේ හොඳ යාළුවෙක් අපි එක වයසේ. මේ රෝසිත් එක්ක වැඩක් කරන්න ඕනේ කියලා මට ටික දවසක ඉඳන් කොහොමත් අයිඩියා එකක් තිබ්බා. හැබැයි ඒක මේ දේ නෙමෙයි. මොකද මම හිතන රෝසි දන්නෙත් ඒක අද මේ රෝසි සෑහෙන්න මිනිකූපලවගෙන. මිනිකූපය බයික් සෑහෙන්න මොකද මම ස්ටේටස් ස්ටෝරි දකිද්දි තේරෙනවා සෑහෙන්න මිනිකූපලවගෙන. මගේ හිතේ කොහොමත් තිබ්බා මිනි කූප් එකක් එක්ක හරි මොනවා හරි බයික් සම්බන්ධ දෙයකින් රෝසිත් එක්ක ෂූට් එකක් කරන්න ඕනේ කියලා. මොකද යා ඒ දකින හීනේ යා ඒ ආස කරනවා ඒ දේවල් එක්ක ෂූට් එකක් කරන්න ඕනේ කියලා අයිඩියා එකක් තිබ්බා. කොහොම හරි මං හිතන්නේ මැයි මාසෙදි විතර වගේ අපි චැට් කරන වෙලාවක කොහොම හරි ෂූට් එකක් ගැන ඇදිලා එද්දී මම කියනකොට ඒගොල්ලන්ගෙත් අයිඩියා එකක් තිබිලා තිබ්බා එයාගේ අනුගේ මෙහෙම ෂූට් එකක් කරන්න ඕනේ මෙහෙමයි කියලා. පස්සේ ඊට පස්සේ අපි කට්ටිය ෂෙයා කරගෙන දැන් මේ අයිඩියා ෂෙයා කරගෙන මේ රටේ යන තත්ත්වෙත් එක්ක මේ වෙලාවෙ කරන්න පුළුවන් විදියට සීමිත පහසුකම් ටිකක් යොදාගෙන මේ ෂූට් එක කරා. අන්තිම ඒක ඇතුලේ මම හිතන්නේ ගොඩක් දෙනාට තමන්ගේ ජීවිත ගැන අදිෂ්ඨානයක් බලාපොරොත්තු වෙන දෙයක් ඒක ගැන මොකද දෙන්නේ? ඇත්තරම මේ මම අර කලින් කිව්වා වගේ කලින් ඉඳන්ම රෝසිත් එක්ක ෂූට් එකක් කරන්න ගොඩක් මොමනාවක් තිබ්බේ. අර මට මාකට් වෙන්නවත් කිසිම දෙයක් හින්දා නෙමෙයි. මොකද රෝසි සෑහෙන්න ඒ කියන්නේ එයාගේ ඉන්න තත්ත්වෙත් එක්ක එයා සෑහෙන්න කට්ටක් කරනවා සෑහෙන්නින් ඉදිරියට එන්න ජීවිතේ ගොඩනගා ගන්න. ඇත්තම දැන් ගොඩක් මිනිස්සු කරන්නේ නැති දේවල් හොය හොය අපිට අරගෙන අපිට මේක නැහැ ඒ දේවල් එක්ක ඇත්තටම සෑහෙන්න පස්සර වෙලා පස්සර යන එකනේ. දැන් මට ලොකුවට වුණා වුණේ දැන් රෝසිගේ තියෙන ධෛර්යය විශේෂම රෝසි ගෑල්ලාමේ කොල්ලෙක් වුණා නම් තවත් හිත හදාගන්න තිබ්බා. මේ ඒ දේවල් එක්ක තමයි මට ඇත්තටම ඒක හදවතින්ම ආපු දෙයක් රෝසි වෙනුවෙන් මෙහෙම ෂූට් එකක් කරන්න ඕනේ කියන එක. ඒක ඒ වගේ ඉන්න අයටත් වඩා මම හිතනවා අපි වගේ මේ සාමාන්‍ය මිනිස්සුන්ට සෑහෙන ලොකු ආදර්ශයක් කියලා. හරි ඉතින් ඒ දේ කරාට රටට පෙන්නුවට තවත් ජීවිත දහස් ගණනකට මම වෙනස් වෙනවා කියන එක ඇතුළට සහ අපිට මේ වගේ වැඩක් කරන්න ලැබුණ ඔබ නිසා ඉතින් ඔබට ඒකට ස්තුති වෙනවා. ආයෙ වගේම අනාගත වැඩක තුමුණාද සිද්ධ වෙන්නේ. ඔව් දැන් අපි මේ ගොඩක් කාලා අපි වෙඩින් ෆොටෝග්‍රාෆි කරන්නේ. දැන් මේ සීසන් එකේ ඉතින් වෙඩින් එහෙම නෑ රට යන තත්ත්වෙත් එක්ක. ඉස්සරහට ඉතින් බලාපොරොත්තු වෙනවා සෑහෙන දේවල් ගන්න ගොඩක් වෙලාවට. මේ විදිහේ වෙනස් වැඩ ඉස්සර බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඔව් අනිවාර්යෙන්. ඒ කියන්නේ දැන් ගොඩක් වෙලාවට මේ වගේ පැතිකඩ කියන්නේ ගොඩක් වෙලාවට ඉතින් අර එක එක පැතිකඩ වලින් ෂූට්ස් කරන්න උත්සාහ කරනවා. මේ ඒ වගේම මම හිතනවා දැන් මේ වගේ දැන් මේ ෂූට් එක හරහා ලංකාවේ ගොඩක් ඒ කියන්නේ පෙළඹවීමක් ඇති වෙනවා නම් මේ වගේ මිනිස්සු හරහා නිර්මාණ ලංකාවට ලෝකයට බිහි වෙන්න මම හිතන්නේ යම්තාක් දුරට පල්ලෙහා මට්ටමක ඉන්න පිරිසක් ඉහළට ඇවිල්ලා ඒ දේ තුලින් මේගොල්ලන්ගේ දක්ෂතා එළියට ඇවිල්ලා රටට වැඩදායි පිරිසක් ඒ වගේ වෙනම කණ්ඩායමක් බිහි වෙනවා නම් මම හිතනවා ඒක තමයි ලොකුම සතුට. හරි ඉතින් ඔබේ ඒ බලාපොරොත්තු ඒ විදිහට මිශ්‍ර සිද්ධ වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. නැවත වරක් ස්තුති වෙනවා සමස්ත රට වෙනුවෙන්ම මේ වගේ උතුම් නිර්මාණයකට දායක ලැබුණ ගැන. ඉතින් මේ රෝස්ට විශ්වාසයක් ඇති කරලා රෝස්ට් මේ වැඩේ කරමු කියලා රෝස්ට් එක ළඟ හිටපු රෝස්ගේ යාළුවා තමයි අපිත් එක්ක ඉන්නේ. වගේම මම රූපලාවන්‍ය ශිල්පිනියක් අයිබෝන්. ඉතින් ඔබේ රූපලාවන්‍යගාරයේ නම සහ මේක ඔබ වැඩ කරන්නේ? මගේ සැලොන් එකේ නම ඇලෙක්සා බියුටි. අලුබෝමුල්ල ප්‍රදේශයේම තමයි තියෙන්නේ. මම තමයි කරගෙන යන්නේ. හරි ඔබේ නම? මං අනු සිරිවර්ධන. හරිතොට මේ අනු මේ රෝස්ගේ වැඩේ අනිත් වලට වඩා ගොඩක් වෙනස් වෙන්නේ නැති. අනිවාර්යයෙන්. ඒක මොන වගේ අත්දැකීමක්ද? රෝසි මගේ පොඩි කාලේ නම් හොඳ මෙයාලුවා. එයා මම දැන්නේ මම එයයි පොඩි කාලේ ඉඳන් එකට ඉස්කෝලේ ගියේ. හැබැයි පොඩි කාලේ අපි දෙන්න අතර ලොකු යාළුකමක් තිබිලා නැහැ. අපි ගොඩක් යාළු වුණා නම් අවුරුදු දෙකක් වගේ කාලයක් ඇතුළත තමයි අපි දෙන්න ගොඩක් යාළු වුණේ. යාළු වෙන්න හේතුවත් රෝසි දැම්මේ ඉන්න විදිය. ඒ කියන්නේ ඉන්න විදිය කියන්නේ මගේ යාළුවෝ ඒ කියන්නේ මම දැකලා තියෙන අනෙක් ගෑනු ළමයි එක ගත්තාම රෝසිගේ තියෙන අර ආත්ම ශක්තිය කියන එක මම හොඳට දැකලා තියෙනවා. අන්න ඒ නිසාම තමයි මම ගොඩක්ම රෝසිට කිට්ටු වුණේ සහ රෝසිමයි හොඳම යාළුවෝ වුණේ. මීට කලිනුත් ගොඩක් තැන්වල මම එයාට ඩ්‍රෙසින් කරලා තියෙනවා. එයාගේ හිතේ මෙහෙම දෙයක් තිබුණා කියන එක මම දන්නවා. ඒ නිසා ඒක මට පුළුවන් උපරිමෙන් කරන්නයි ඕනුනේ. ඉතින් ඒ ආස විදිහට එදෙම කරලා දුන්නා. හරි. එතකොට දැන් ඔබ කාන්තාවක්. රෝස් කාන්තාවක්. හැබැයි මේ සමහර කාන්තාවන්ගේ සමස්තයක අපි දකින්නේ නැති සමහර ගුණංග මේ රෝස්කව තියෙනවනේ. ඔබ හොඳම යාළුවානේ. ඇයි කොයි වගේද? ඇය ගැන කියනවා නම් ඇය ඔයාලට මේ පේනට වඩා ගොඩක් වෙනස්. ඒක කියන්න ඕනේ මුලින්ම.
හරිම විනෝදෙන් ඉන්න කෙනෙක්. ඒ කියන්නේ දැන් සාමාන්‍ය ජීවිතේ අපි ඉන්නවට වඩා ගොඩක් සතුටින් රෝසි ඉන්නවා. ඒක හිතාගන්න බෑ. දැන් අපිට මොකක් හරි ප්‍රශ්නයක් වෙලා අපි රෝසිට කිව්වොත් රෝසි මෙහෙමයි බං කියලා එයා එක තනිකරම මොකක් හරි ජෝක් එකක් කරලා අපිව සම්පූර්ණ වෙනස් කරනවා. ඒ කියන්නේ දැන් අපි යාළුවෝ ගත්තම අපි එකටම ඉන්න යාළුවෝ ගොඩක් ඉන්නවා. ඒ හැමෝගෙම රෝසි වෙනස්ම කෙනෙක්. ඒගෙන ඇය තුල තියෙන ආත්ම විශ්වාසය හිතා ගන්නවත් බැරි විදියට. හරි එතකොට මේ වගේ වැඩ ඉස්සරහට එයිද ඔබේ මොනවාද කටයුතු මේ ටිකේ වෙන්නේ? දැන් රටේ තියෙන තත්ත්වෙත් එක්ක ඉතින් තියෙන වැඩ ඔක්කොම කල් ගිහිල්ලා තියෙන්නේ. ඉස්සරහට තියෙන වැඩ ටික ඉතින් හොඳින් කරන්න බලාපොරොත්තු වෙනවා. මම ගොඩක් ප්‍රසිද්ධ කෙනෙක් නෙමෙයි. මාව මගේ වයස ගොඩක් අය මාව දන්න උනාට අනිත් අය වැඩි මාව දන්නේ නැහැ. ඉතින් මේ වැඩේ නිසා ගොඩක් අය මාව දැනගත්තා කියලා හිතනවා. තියෙන වැඩ ටික ඉතින් හොඳින් කරන්න බලාපොරොත්තු වෙනවා. හරි පුංචි ලීමක් තියෙනවා මේ රෝස් දිහා බලලා ඔබේ ප්‍රශ්න අමතක කරගත් වෙලාවල් එතන. අනිවාර්යෙන්ම පොඩි අත්දැකීමක් අපි කතා කරමු. ඒ වගේ අවස්ථා ඉතින් ගොඩක් තියෙනවා. එකක් දෙකක් කියලා කියන්න බෑ. රෝසිට වගේ කියන්නේ ශාරීරික ප්‍රශ්න තිබුණාට පෞල් පස්බිම ඒව ගත්තොත් මමත් රෝසි වගේමයි. ඉතින් මට මොකක් හරි දෙයක් වෙච්ච ගමන් මම අනිවාර්යෙන් මුලින්ම කතා කරන්න රෝසිට. බෑ වැටෙන්නේ. ඇය ඉතින් මං හිතනට වඩා හොඳට මගේ හිත හදනවා. හරි ඉතින් අපි නැවතත් කිල්ලන්නේ ඔබට ජීවිතේ මොන දේ නැතත් රෝස් වගේ හිතන්න රෝසි වගේ හිතන්න අපේ ජීවිත ලස්සන වෙයි. අපි දැන් යාළුවා කිව්වා ගොඩක් විනෝදෙන් ඉන්න කෙනෙක් කියලා. ඉතින් ඔබටත් ආරාධනා කරනවා මට මොන දේ නැතත් ශාරීරික වේවා මුදල් වේවා මොන දේ නැතත් සතුටෙන් ඉන්න අපේ ජීවිත සාර්ථක වේ. ඉතින් ඔබටත් ස්තුති වෙනවා. ඉතින් ඒ වගේම ස්ටුඩියෝ ෆොටෝ බග් බොහොම මතක් කරනවා මේ වැඩේදී ගොඩක් සහය දුන්නා. ඒ වගේම රෝසිව නැවතත් මතක් කරනවා රෝසි වගේ හිතන්න රෝසි වගේ තමයි ජීවිතේ වෙනස් කරගන්න ඔබටත් ආරාධනා කරන ගමන් අදට නවතිනවා මම අවිෂ්ක විරාජ් කෝනාරා.